ආයුබෝවන් යාළුවනි, නොදුරු සත්ත්ව ලෝකයේ වෙතින් ගෙන එන තවත් වීඩියෝකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ වඳ වී යන ශාක පහක විද්‍යාත්මක නම පරිසරය වඳ වීමට හේතුව ගැන. අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ කුරුඳු ශාකය ගැන. මේ ශාකයේ විද්‍යාත්මක නම වෙන්නේ මේක. කුරුඳු ශාකය අපිට තෙත් වනාන්තරවල දැක ගන්න පුළුවන්. කුරුඳු ශාකය වඳ වෙලා යන්න හේතු වෙලා තියෙන්නේ අපේ රටෙන් වෙනත් රටවල් වලට කුරුඳු අපනයනය කරන නිසා. අපි දෙවෙනියට කතා කරන්න යන්නේ අංකෙන්ද ශාකය ගැන. අංකෙන්ද ශාකයේ විද්‍යාත්මක නම මේක. අධික ශීතලෙන් තොර සෑම පරිසරයකම අපට අංකෙන්ද ශාකය දැක ගන්න පුළුවන් වෙනවා. බෙහෙතට ගැනීම හේතුවෙන් මෙම ශාකය වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ වැල් බැබිල ශාකය ගැන. මේ ශාකයේ විද්‍යාත්මක නම මේක. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල අපට මේ ශාකය දැක ගන්න පුළුවන් වෙනවා. මෙම ශාකය වඳ වී යන්න හේතු වෙලා තියෙන්නේ බෙහෙත් වර්ග වලට යොදා ගැනීම. අපි ඊළඟට කතා කරන්න යන්නේ සේර ශාකය ගැන. මේ ශාකයේ විද්‍යාත්මක නම මේක. මෙම ශාකය අපිට නිවර්තන කලාපයේ දැක ගන්න පුළුවන් වෙනවා. මෙම ශාකය වඳ වෙලා යන්න හේතු වෙලා තියෙන්නේ බෙහෙත් වර්ග වලට යොදා ගැනීම. අපි ඊළඟට කතා කරන්න යන්නේ කුඩුමිරිස්ස ශාකය ගැන. මේ ශාකයේ විද්‍යාත්මක නම මේක. කඳුරට හා පහතරට ප්‍රදේශවල මෙම ශාකය අපට දැක ගන්න පුළුවන් වෙනවා. මේ ශාකය වඳ වෙලා යන්න හේතු වෙලා තියෙන්නේ විවිධ රෝගාබාධ සුව කිරීමට යොදා ගැනීම. තවත් වඳ වී යන ශාක කිහිපයක් ඔයාලට දැන් දැක ගන්න පුළුවන් වෙනවා. වීඩියෝ එක අවසන් කරන්න කලින් කියන්න ඕනේ, ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා like කරලා තවත් කට්ටියට දැනගන්න share කරන්න. ඉතින් තවත් දවසක තවත් වීඩියෝකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.